ධර්මය අවබෝධ වන්න තනු පිළි වේ. ඒ අනු පිළිවෙලට අවබෝධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සම අනු පිළිවෙලක් දේශනා කනේ. එක කිවවෙ අනුපූර්ව ප්‍රතිපදාව. ොර පිළිපදිින් ලත්වෝනි යනු පිළිවෙලට. ඒක ආරම්භය තමයි ශීලය තොර සීලයෙන් පිරිසිුඳීම සුද්දවීම පිරිසිඳ වීම දටම පිරිසිඳුවීමට සීල විසිුද්ධිය කිවා චිත්ත විශුද්ධිය කිව්වා සිතේතියන මේ පංච නීවරණ මො නිවන වහන ධර්මතා පහ සිතින් බැහැර කරන්නඩ ඕනේ නිවන්දකින්. ඒ පහ සිත තුළ ක්‍රාත්මක වෙනතා කල් මෙලෝකෙ කිසික් කනෙකුට නිවන්දකින්න. එනිසාඒ නිවන වහන න ආවරණය කරන ධර්මතා පහ අපි සිතින් බැහැර කරන්න ඕනඒ බැහැර කරල තියන කාලය තමයි සමාධි කාලය කියලා පැහැදිරිි කරන්න සමාදී කියැන චිත්ත එක ග්‍රථාවය සිතේ තැන් පත් බව සිත නොවිසරෙන බව එවට තමයි සමාධිය කියන්නේ තුර සමාධියය කියන්නේ ප නීවරණ සිතින් ඈත්තලා තියෙන කාලයයි ඒකාවට අපි කතා කලේ දිට්ටි විසිුද්ධිය ගැන දිිට්ටි කියන්නේ දකිනවා කියන්නේ විශුද්ධී යැන සුද්ද විශුද්ධික කියන්නේ වඩාත් පිරිසිදුව නිවැරදිව දකිනවා පැහැදිරිව. එතන දදි අපි දිිට්ටි විසුද්දිය ද අපි වෙන් කර ඇත්තු මේ ධර්මදය සනා පරිවරෙන් හල තියනවා තොර නාම රූප වසයෙන් බොදලෝකයේ ගණ්ඩ තියෙන්නේ ඒ ධර්මතා දෙකයි ඒවගේ ම ෂස්්කන්ද පහකට බෙදල අපි පෙන්නවා ආයතන දොළහකට බෙදල පෙන්නවා ධාතු දහටකට බෙදල පෙන්වාඒවගේම දෙසිය එකකට බෙදල පෙන්වා. බෙදල පෙන් නොවේ කර ඒ දිිට්ටි විසිුද්ධිය තකොට දර්ශනය එතනද අපි විුද්ධ සුද්ධ කරගත් සාාස්සත දිට්ටියට හා උච්චේද දිට්ටියට නොවැට යනාකාරය පහැදිලි කර එසියලුම දිට්ටි වැරදි දැකම් වැරදි දර්ශන ඒ ශාස්්‍රත හා උච්චේද කියන දිට්ටි දෙක තුළ ඇතුළත් බව අපි පැහැදිලි කල්ලා දුන්න පෙන්නල දන ශාසත කියන්නේ භවයෙන් භවයට යන දෙයක්තියනව ස්ථීර දෙයක්තියනවා කිය ගන්නේ එකට ෙන සාසත දිට්ටිකර. අනාගත භාවයක් නෑ කියල ගන්න සිතුවිල්ලට කියන්නේ උච්චේද දිට්ිය. තොරේ දිට්ටි දෙකෙන් බැහැරව මේ කොටස් දෙ එකක් බෙදල වෙන් කල්ල පෙන්නවා ඒ කොටස් වල ක්‍රියාකාරිත්තය. එවගේීම කංකා විතරණ විශුද්ධිය ද්‍යාපීංකාැන සැකිය අවිශ්වාසය මොකද තවදුරටත්ව නවා. පිදන්නමකොච චර බණැකිවත් තවදුරටත්තිේනවා මමමද මම නෙමෙයිද කවුරුණාද කෞුරවෙලා කොහොම වුණාද අධි වශයෙන් තවමත්වයනවා. එතමා විද්‍යාව හැටියක ඒ සැකිය නැති කරගන්න න සැ විු විිශුද්ධ කරගන්නට පිරි සිදු කරගන්ට ංකා විතරණ විශුද්ධි අතරවෙන එක ත අපි පැහැදිරි කරා හේතු පල්ල ධර්මතාවයක්තුළේ ඒකාාවට අපි දේශනා කරේ මගගම් මගග ඥාන දර්ශන විසුද්දිය මගම් මග නොමග කියැනේ නොමගට යන්නේ නැතුව නිවැරදි මඟට ැනෙ නිවන කරා යන මග අයි සසර කරා යන මගටට නොවේටි මොකද සස්සර මගන අප යාවි තව නිවන් මගට අවතීරණ වුුණ ඉනහෙන් ති මග නොමග වෙන්කරගන්න තැන තමයි මගගම් මග ඥාන දර්ශනවිසුද්ි ඥාන කියැනෙ නුවන දර්ශනය ැන දකිනවා විශුද්ධිකයන පිරිසිදුව ත මග නොමක්ග නුවනින් දකිනවා ඉතාමත්ම පිරිසිදුව විසුද්. ඒට කිවවා මගගම් මගග ඥාන දර්ශන විසුද්ධිය. එතන ඉදලතියෙන්නේ අරිහත්වයට යනකම් රහත් වෙනකම්ම අනිත්‍ය දුක්කා අනාත්ම කියන ධර්මතාතුන මූලික කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය ොකද අපට ඉස්සෙල්ලාම ප්‍රහාාණය කරගාන්න්ඩෝනි කෙලෙස්.ඉට පස්සේ තමයි ස්කන්ද පරිනිර්වාණය සිද්ධවෙෙන්. ඉස්කන්ධ පංචකේ ක්‍රියාව නවතින්නේ ඉට පස්සේ. කෙලෙස් ප්‍රහාාණය නොකරනතා කල් මේ ස්කන්ධ පංචකේ ක්‍රියාකාරිත්්‍යය භවයෙන් භමට යන නාම රූප වශයෙන් යනවා එමනක්න රූපස්කන්ධේ විතරක් යනවා සඥ තලේ නාමස්කන්දය විතරක් ක්‍රියාව තියෙනවා අරූපාවිච්චර බ්‍රහ්මලෝකවර අනිස් සෑමතැනකම නාමරූප දෙක ක්‍රියාවලියක් තියෙනවා. වඩ අරිහත්තයට යනකම්ම අපි අනිත්‍යදුක අනාත්ම වශයෙන් මෙන කරන අතර හොඳ කල්පනාවේ හොඳ කල්පනාවට කිව්වා සම්ම සති කියර සීය හො සිහය. යෝනිස්සෝ මනසිකාරය මන නුවන ධර්මතා දෙක එෙක්ක තමයි අපි ආවේ සීල විශුද්ධී දලම මේ ධර්මතා දෙක බැහැර කරන්න බැහැ අරිහත්වයට නකම ැර කරන්නත් බෑ අරිහත්වයට හිල්ලත් මේ ධර්මතා දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද සතිය හා යෝනිස මනසිකාරය හොඩ අරිහත්වයට යන කම් මේ ෝනි එකයින් කල මේ ගමන යන්න බෑ දිය කෙනෙක් නෑ සතියහා යෝනිසව මනසිකාරය කියන ධර්මතායයි. හැමයිෂ අරිහත්තයට ගියාට පස්සේ ඒත්්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ අපේ පැත්තකින් තියන්නත් පුළන් ගැටලුවන්නේ. අවබෝධ ලබාගතර පස්සේ. නිර්වාන අවෝධය චතු්‍රාර්ශත්‍යය අවබෝධ කරගතර පස්සේ.ඒධර්මතා දෙක ඒත්‍රියාත්මක වෙනවා. එනං මගම් මග ඥානදර්ශන විශුද්ි මග නොමග. තොට අනිත්‍ය දුක්කානාති. අනිත්‍යවශයෙන්මිනෙහි කර නෙයි අපට තාම නිත්‍ය කියන සඥාව තියනහිද දුකයි කියලමිනෙහි කරන්නේයි සැපයි කියන සං්ඥාව තාම මනසය අනුගත වෙලා තියෙන නිසා අනාත්මයි කියලමිනෙහි කර නියෙයි ආත්ම සංඥාව තාම මනස අනුගත වෙලා තියෙන නිසා තොර නිත්‍යයි සැපයි ආත්මයි ුභයිසය තුර නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගන්න කෙනා සුභවශයෙන් තමයි දකින්නේ අනිත්‍යයි දුක්කය අනාත්මයි කියල මනස්සට නිවැරදිව දර්ශනය වුල දකින්නේ ආසාමෙන් පරිහරණය කළ යුතු දෙවල් හැටියට නමි සුභවසය අස එක මේ විදෙන් ඕන කියන සිතුවිල්ල තමයියෙන්නේ න ධර්මතාවෙන්ද මිදන්න ඕෝනි රූපස්කන්ද වේදනාස්කන්ද සං්ඥාස්කන්ද සංස්කාරස්කන්ද විඤ්ඥානස්කන්ද. මෙන ස්කන්ද පහම මිදන්න ටන ගැලවෙන්න ඕනි මේක ක්‍රියාකාරිත්තය නවත් අන්න ටෝනි කියන සිතුවිල්ලට අපේ මනසෙන්ටෝ අන්න එතනේ දලා තොට නිවැරදිව අනිත්්‍යේ අ්‍යයි කියලා මෙනෙහි කරන්න කොට අපි දැන් ලෝකයේ සිදුවෙන ක්‍රියාවලිය තුළ අප අනිත්‍ය දකිනවා මේ දවසල වහිනවා කඳු නාය යනවාඒතුට ඒතුළින් අපට අනිත්‍යය දකින්න පුළුවන් ප ගංවතුර ගලල ජෙවල්දොරුවල් කඩාගෙන බිඳගෙන ඒවත් අප අනිත්‍යය දකින්නට පුළුවන් නිත්‍යනෑ මේවා නිත්‍යේ කියර එවගේ ගහක් ගස් සිදිරිලා වැටනවා දිරච්ච ගස් හළඟට පෙල්ල ො ඒතුළත් අපට අනිත්‍ය කියලා ඇහෙන්ද කළ තීරුණණ කන අට පුළුව. නමුත් නිර්වාණ අවබෝධයට අවශ්‍යය කරන අනිත්‍යය කියන දර්ය එතුළ ප්‍රමාණවත් තින්නේ. අපට නිවන්න අවබෝධ කරගන්න අවශ්‍ය කරන අනිත්‍ය කියන දර්ශනය තහවුරු කරගන්න නංහ රප වේදන සංඥා සංකාර විඤ්ඥාන කියන කොටස්පා හොඳට වෙන් කරන්න ඕ දටම වෙන් කරන්න ඕනේ ත්‍රේ වෙන් කරන පි පැහැදිලි කල්ල දීලතින කරනු දෙසිය එකක් විසියාට කරූප වශයෙන් ගන්න පුළුව එය භිධාර්ම කරමේ පයත්තුවක දන්නවා මහභූත හතරකා ඒ මහබූත හතර නිසා පවතින්න උපාදායරූප විසිය තර අහලතියන දන්නවා. එකන මහභූත හතරම් නිසා තමයි අර විසි හතරම පවතින්ද මහාභූත හතරය පැවැත්මක් නැත්තං අර විසි හතරුපාදාය රූප විසි හතරම පැවත්තක් පැවැත්මක් ගෙනියන්න බෑ. එහ අපට එකක් එතනදි පැහැදිලි වෙනවා මෙලෝකේ යම් රූප කියලා යම් දෙයක් නිර්මාණය වෙනවන සකස්්‍යෙන වනන් ඒ මහභූත හතරින් කියන කාරණි. තුො අපි අනිත්‍ය කියන එක ප්‍රකට කරගඩ. නටරගන්න අර දෙ කල වෙනස්සන සභාාවය ඒ කැඩේනෙන බිඳන පලුදුවෙන ඒ වෙනස්සන සභාාවය ෙන් දෙ කල ඒ ප්‍රමාණවත්න ත මනසින්දකින දර්ශනය ප්‍රමාණත්ය නවා කොහොමද අපි දන්නවා දරූපස්කන්දය ගත්තත් හොඩස් පහයි ද හොඩස් පහෙන්ිස්සල්ලාමගන්න රූපස්කාන්දය රපස් කන්දය බෙදන්න පුළුවන් අර විසි අටකර බෙදන්න පුළුවන් එමනත් දහකට බෙදන්නත් පුළුවන්. තරපී ගන්නවා ද රූපස්කන්දය කියන එක තේරුමම මහබුත හතර ක්‍රියාකාරිත්තය කියන එක එන වර්තමානයේ පටවිධාතු ඉපද බිඳෙනවා අන්න අපිබිනහි කරනවා තො නිරන්තරය මෙනෙහි කරන්න ඕනේ අරුස්සතියහා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන පටවිධාත ඉපද බිඳන ඒ ඉපද බිඳනම කිය ඉපද බිඳනම කියලා කියන්නේ එක ආයුෂ්‍යත් එක්ක තම අපි ගල පන්ඩි එතකට තමයි ඉපද බිඳන බව දකින්නේ මනසින්.ඒකොර ආයුස්්‍යය ගත්තහාම අපි දන්නවා චිතක්ෂණ දාහතක්කට වඩ ආයශනය උපරිමතියන චිතක්ෂණද චිතක්ෂණ දාහතක් කියන්න කාරණය මෙන මේ විදියට තමයි බුදුරජන් වන්ස දේශනා කළති චිතක්ෂණන සිතේ ක්‍රියාකාරිත්තය එට යින්තින දා හතක් කොහමද සිතක් හටගන්න ද මේ කියන්නේ කර්මයක් බවටට පරිවර්තනය වෙන තැනට මනස්ස යනකම්ම සිතේ ක්‍රියාකාරිත්තය තමයි රූපයක ආයිෂ කියන්නේ පෙරෙනවා. චික්ෂණ දාහතක් පෙන්නන්නේ බදුරජාණන් වහ ඒක දේශනා කරනවා අතීත බවාංග බවාංග සිතක් අපට තියෙනවනි.ඒ බවාංග සිතේ අරමුණ තමයි පෙරභවී අවසාන අවස්ථාව ගත්තා ආරම්මණය චුති සිත මේ භවේ පළවෙනි සිත ප්‍රතිසන්ධි විඤ්ඥානය හා අපට දැ ඇසකන නාශය දිව ශරීරය කියන පං්ච ඉන්ද්‍රීයන්ගෙන් අරමුණු නොගන්න වෙලාමට පවතින්නේ බවාංග සිත බවාංග කියන වචනය තේරුම තමයි භවේ පැවැත්මට අවශ්‍යංග්‍යයක් එකයි බවාංග කියන්න බවේ පැවැත්මට අව්‍යංග්‍යයක් වශයෙන් පවතිනවා. තොේ බවංග සිත ඩි කියන්නේ ඉරි පස්සක චලනය වෙන මොකද අලු සිතක් උපදවන්න හොව ෝනඒ හොලෝ නොට කිව චලනය කියර. අ බවාංග සිතරකිව අතීත භාංග කියලා මම චිත්ත වීතියක් කියන්නේ හොද විභා කරල බලඩ චිත්ත වීතියක් පිළිබඳව දැනගත්තහම හරි පහස්සු මික දකින්න. මේ අනිත්්‍ය ලක්ෂණය දකින්න දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය මත්‍රී ලක්ෂණයම දකින් හරි පහසේ අතීත භාංගකිව අර චෘති ප්‍රතිසන්දිහා බවේ පැවැත්මට අවර්ශංග්‍යයක්ක් වසය පවතින්නාව සිතට තමයි අතීත භවාංග කියලා කියන්නේ. පංච ඉන්ද්‍රයාන්ගෙන් වර්තමාන පංචඉන්ද්‍රියන්ගෙන් අරමුණු නොගන්න වෙලාද. නිින්ද ගිහ මෙම පචඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනවන්නේ. ්‍රේවාගේම දැන් සිතක් බලවත් වෙන. එකන කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනස ගෙනියන්නනම් මේ චිත්ත වීතියක් මේ විදිහයට ක්‍රාත්මක වෙන්න ඕනි. කියන අති මහත්තාරම්මන චිත්ත වීතය කියනෙ දිගක.ත අතීත බවංග කියන සිත ඉගාවටන්න බවංග චලන කියන සිත. හරි ඒ සිත ඇතිව නැතිවනකව චලනය හොලවන බවංග චලන බංග පච්චේද දොේ ඒ සිත ඇතිවෙච්ච නැතිවෙච්ච තැනම ඒ බවංග සිතේ තොටක් කපලලායිංකරන චේදනය කරනවා ං ාප්චේද ඒගාවට තමයි පංචත්තාවර්ජනය අතීත බවංග චලන බෞංග පච්චේද චේදනය කරනවා ඉට පස්සේනවා පංච ඉන්ද්‍රියන්ගේ ගන්න අරම්මනි එකෝ ඇහට රූපයක් දකළ කණින් සබ්දයක් කහලා නාසයෙන් ගඳ සුවඳක් විදල දිවෙන් රසයක් විදලා ශරීරයෙන් පහසක් ලබලා රි කිය චක්කු විංා දැනික දන්නවාට සෝත විඤ්ඥාන ගාන විඤ්ඥාන ජිවාවි්ඥානකායි විඤ්ඥාන තමට දැන පංචක්ආවර්ජන එකන මේ පහෙන්න එකක් තමයි ගන්නේ අපි කියෙම චක්කු විඤ්ඥානය කන තර අතීත බවවාංග භවාංග චලන බෞංග පච්චේද පංචතා වර්ජන තොර පංච ඉන්ද්‍රයන් ගන්න මොකදදමි ආරම්මණය චක්කු විඤ්ඥාන පංචත්තාවර්ජන සිිත ඉපද නිරුද්ධ වෙනවත් එක්කම රැහෙන්දක රූපය පිළිබඳව සිත හෙදෙනවෝ චක්කු වි්ඥානය. ට පන්සේය අරමුණ පිළිගන්නවා එහන්දක පුරූපය පිළබඳ ට පස අපි පිළි ගන්නවා. පෘතජ්‍යාන ස්වභාව ප්‍රතක්්ධන පුච්චලයගේ සිතේ ස්භාවයි කියන්නේ. පරාතන් වහන්සේගේ සිත නෙමෙයි එක වෙනම කියන්න දෙකට අරමුණ පිගන්නව. හදකු රපිය හොඳයි එක ලස්සනයි එක පැහැදිී තරේ අරමුණ සනය පිළි ගන්න.ඒ පිළිගෙන මි සිීත එකගෙන සම්පටිච්චන කර. පඩ පාන්ේක පිළිබාන්ධවේෂිත ඇතිව නැතිවෙනවත් එක්ක මේන සන්තීරණ කියන්නේ තමන් තීරණය කරනවා එක කොහොමත් මකදද තීරණය කරන්නේ එක හොඳයි එක ලස්සනයි එක පැහැදිලි ඒ වර්ණවත් දැහම තීරණය කරනවා එක ගෙන සතර. පස්ස යනවා මනෝදාවර්ජන මනසිං ආවර්ජනය කරනවා එකට කියන වොත්තපනැ කියලා අරමුණ නිශ්චය කරනවා. අයික මට හොඳයි දැහෙම වෙනනේ. රූපය පිළිබඳව දැකීමේ සිත ඉට පස්සේක පිළිගන්නව පිළිියනීම සිත ට පස්සක තීරණය කිරීම සිත හොඳ ද නරකද කිනින් ඉට පසේ හො හොඳ යිනඒ ලස්සනයි නම් පැහැදිලීන පිළිගන්න තොට සන්තීරණ සම්පඩච්චන තර නොත්ත නසි මේ ආර්ජනය කරන්න. සිතෙන් ආවර්ජනය කරන්න. ගැන මොනොත්තා වච්චන. එතන් දයන වයින්ස ොත්ත පන එකග ගොත්තපන කියන නිශ්ය කරනවා. මොකටද නිශ්චය කරන තමන් අයිති කරගන්න. එනවද නැද ව. ඊට පන්සේ සිත් හතක් එක සිතක් ඇතුව නැතිවෙන අර අරමුණු කර අ දැක්කපුර ූපේ පිළිබඳ අරමුණු කල්ලා පරක් දෙ පාරත් ඇතිව නැති වෙන තුම් පාරක් ඇතිව නති වෙන හතරවෙනි පාටත් ඇතිව නැති වෙනවා පස්සනි වරටත් ඇතිව නැ වෙන හයවිනි වටත් ඇතිව නැති වෙනවා හත්තනි වටත් ඇතිව නැති වෙනවා ඒ හතට කියන ජවන් කියලා. අලති වනවා. ද එතවට ඒ අරමුණ පිළිබන්ධ සිත් හතක් ෂණයක්තුල ඇතිව නැති වෙනවා. නට එපද බිඳෙනවාද එපද බිඳෙනවාැ. තොර ඩැන්ගට ගොඩ දැසි හතක් ඇතිව නැතිව නයිට පස්සේ තදාරම්මන කියල දෙකක්ෙනවා. ආරමණය අදින් අරන් ඉවරයි තේරෙන ද කියනෙ. දවතන තියන දා හතක් කොම දාහතක්වෙෙන අතීත බවග බවංග චලන බංගු පච්චේද පංචත් ආවර්ජන චක්කු විඤ්ඥාන් සම්පඩිච්චන සන්තීරණ වොත්තපන දොඩාටයි ජවන් හතයි පහලවයි තදාරම්මන දෙකයි දා හතයි. හරි. ඔය තමයි රූපේක ආයිශ දැතේර නව. චිතක්ෂණ දා හතක් කියනන්නේ කොට තමයි. එදවට චිතක්ෂණ ද ද බලන්න කොච්චර වේගකින් ඔය කරුණු දාහතම ඇතිව නැතිවෙනවාද කිය. එකක මෙන්න මේ ස්භාවේ මනස්සට අනුගත කරගත්තොත් නිත්‍ය වශයෙන්ද න ද නිති්‍යවසයද කිනා . Mr මේ සිතේ ප්‍රෝෘතිය මේකරුණු දාහත්තේ ක්‍රියාකාරිත්තය තමයි රූපේ කාශ එතු අපි ඇහන් රූපය දැකලයි රූපය පිළිබන්ධව පිළි අරගෙන එක තීරණය කරලා තමන්ට අයිතිකර ගැනීමේ සිතත් ඇවිල්ල අර හත්පාරක් සිත්් ඇති වෙලත් නැතිවෙල තරමුණ තදිින් ගන්න කොච්ච ලාලක්ෙනනවද ඒ තමයිමිට කලින් පැහැදි කල තත් පරේලක්ෂකට බදුවත් ඉඩත්තද ටිටි එක අරමට තදින් ගත්තකම කර්මය කර යරයි කර්ම බවට පත්ෙ ලිවරයි ඇයි කර්ම බවට පත්ත ලිවරයි කියන් සිට එල්ලන්ඩ පුුවන් ගකි සිත එල්ලන්ඩ පුුවන් හින්ද තමයි අයිති කර ගත්තේ තමන් සතුකර ගෙන දෙන් එතට එතන ලෝබය ක්‍රියාත්මක නැද එක ගණඩ බැරිවුනාාන ගමනාපේ ක්‍රියාත්මක වෙන්නෙද එකයිතිකර ගණඩ බැරිුුණනා ඒදකට ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නේ මෝහයෙහින්දර. එදට ඒ ධර්මතාවය තමන් අයිති කරගතම මානයනද අයගොල්න් ගන්ඩිස්සලමං ගත්තයි ඒගොල මේ අඩුගාන ටල්ල මංහිට වැඩිගනත් දී ලගත්ත මානයෙන්නද ඒ වස්තුව පිළිබඳව නිවැරදිව දැක්කනෑ එතනතියන්නේ පටවිධාතුය පපදමිදීමක් ආපෝධාතුය ඉපදමිදීමක් තේජෝධාතවය ඉපදමිදීමක් වායෝධාවය ඉපද බිදීමක් නැද්ද ඒක දැක්කෙන දිට්ටි එකතර බලන්න මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි එක අප මෙච්චර කල් නොම ගැගිය කියන්නේ මඟට වැැටුේ නෑ තාම හරයටන තාමත් නොමගරින් ඒරන් එතකට පටවිධාතුවත් ඉපද බිඳෙනවා එරූපයතින් ධාතු හතරයින තොර පටවිාතුවත් ඉපද ිඳ. තේජෝධාතුවත් ඉපද බිඳ වයොධාතුවත් ඉපද බිඳ දැම්ම සිත් පෙළමත් ඉපද බිඳන්නද ඒකන්නේ ආරම්මනයක් තදින් ගන්න තැනට යනකං අතීත බවංග සිත ඉපද බිඳනවා එතු නිතේ නිත්‍යද බවංග චලන සිත ඒගාවටෙන ඒකත් ඇතිව නැති වෙනවා ඉපද බිඳෙනවා බංග පච්චේදක චේදනය කරනවා භවාංග සිත පැත්තකට අයි කරනවා කපල අයින් කරනවා එකන චේදන බංග පච්ච ඒ සිතත්තකොට ඉපද බිඳනමද පංචත්තා වර්ජන ඉන්දිලියන් පහෙන් කොයි එකද චක්කු විං්ඥාය ඒත් ඉපද බිඳනම ඒත් ඉපද බඳ. සම්පටිච්චන ඒ රූපා රම්මණය පිළි ගත්තා පිළිගැන මක්කෙනවේ ස්නාාව යන පුචරටේ ධර්මය නොදන්න නොතේරෙන් නොවැට එන පුච්චඩ රක පිළිගන්න ලස්සනයික පිරිසිදුයි පැහැදිී හොඳයි තර සම්පටිච්චනයකත් බද බිඳිනවද ඉට පස්සක තීරණය කරනවන ඒක හොඳයි ලස්සන ඒක හරි පැහපත් එක වර්ණයත් හොඳයි ඇ ඇදුහම තේරුවනේ දවිදිට බිදරට අවශ්‍යකන උපකරණ තේවිදියට තේරුවනේ කොහේගිය ටි ග්ඩිගත් දි තෝරනන සම්පටිත්තන සන්තීරන ඔොත්ත පන නිශ්චය කරන අයක මට හොඳයි ගන්න ඇත්ද එතකඩ අර සිත හත්පාරක් ඇතිව සිහතක් ඉපද බිඳනවා ජම ත දරම්මන දෙක එදඒ සෑම සිතක්මත් ඇතිව නැතිවෙන ඇතිව නැතිවෙන ඇතිව නතිවෙනත් අරමුණ තදිින් ගත් ඒ සිද්ධකත් ඇතිව නැතිවෙන වද ඉපද බිඳනමද දෙැමකක්දතිීන් ක්ණය නිත්්‍ය ලක්ෂණය මෙන්න මේක ස්සිිතට අනුගත කරගන්ඩ ඒ තමයි නිවැරදි අනිත්‍ය ලක්ෂණය අර ඇහෙන්ද කළ අර කන්ද නායයනේක ගොඩනැගිල්ලක් කඩා වැටනේක හොළගක්කඇවිල්ල ගහක් පෙරලනක ගයක්ා පෙරලනේක දරුව නැතිවෙනේක ස්වාමියන් නැතිවෙනේක සහෝදරයක් නැතිවෙනේක එක තනිත්‍යයහි ඇබේ ඒ අනිත්‍ය මේ නිර්වාණ අවබෝධ කරගන්ඩ තරම්ප්‍රමාණවත් ප්‍රමාණත් නෑ ඒස භාමිය තුළ යම් වෙලාවක යම් සෝකයක් කනගාටුවක් ඇතිවෙයි එක ටිකදවසිෙන් නැත්තර නැතිවෙනන මහත්ත නැතු ටිකදසක් කඩයි දරුවෙක් නැතිවන ටිකදසන් කඩයි මතක් වෙන මතක් කලාට සෝකයක්යි ඒේ අනිත්‍ය තුළත් එෙන සෝක තුොර නිවැරදි අනිත්‍යය දකින්න නම් මෙනිවැරදි ක්‍රියාව දකිින්ද. ක්‍රියාවම දකිට කියන්න බුදුරජාණන් වහන්ස බුදුරජාණන් වහන්සේ පැහැදිරීව කිය දශනා කරනවා මහනිනි මම කියන ස්භාවෙන් සුන්්‍යයි මම කියල පුච්චරයෙක් නෑ මම කියන සිතුවිල්ලෙන් සුන්යයි හිස් මම කන්න අදමක මෙචර දර සබනැුව මම කම්බුනදමි පුච්චරයක් ආත්මයක් කම්බුුණ ආත්ම කියන සභාව සුන්‍ය හිස් ත් අයිී කියන සිතුවිල් සුඥයි ලදරුවක් සිතුවිල්ලි සුයි ලදරුවකුත්නේ බිලි දෙක් නෑ එන මොක දෙතින් ක්‍රියාවක් තියෙනවා. රූපස්කන්දය ක්‍රියාවක්තියෙනවා වේදනාස්කන්දය ක්‍රියාවක්තියනවා සං්ඥාස්කන්දය ක්‍රියාවක්තියෙනවා සංස්ක අරස්කන්දය ක්‍රියාවක්තියන ඤ්ඥානස්කන්දයේ ක්‍රියාවක්තියනවා සතාගතයන් වහන්සේ දේශනා කරන මහනෙන ක්‍රියාවක්තියනො දුකක් තියනවා. ක්‍රියාව්‍යවශ්‍යා ය දුක. තොර මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ යන කාලය අපි සිතට අනුගත කර ගත්තොත් අනිත්්‍යය කියන දර්ශනය මනාව දර්ශනය වීද නෙද දර්ශනය වීදන දර්ශනය ව. අන්නේ දර්ශනය නිවනට ප්‍රමාණවත් නිවන්දකට ප්‍රමාණුවත් නිවන් මඟගට ප්‍රමාණව අත්ව ඒ දර්ශනයයි එහෙනම් අපි චක්කු ප්‍රසාධරූපිය අරගන්නවා ඒත් එපද බිඳනවා. චක්කු ප්‍රසාධරූපය තියනෙන හතරයි. මොන පටවි ආපෝචේචෝවායෝ. පටවිධාතුව ඉපද බිඳිනවා. දැි චක්කෝ ප්‍රසාධි කනෙක අයින් කරන. ඇසක කියන සිතුවි ලයින් කරනවා ඇසක් නෑ. ඇසක් නෑ. සම්මුතියෙන් දාගෙන තියෙන නමක් ොය ඇස කියන්නේ. එතකොට පරමාර්ථයට ගිහම ඇසක් හම්බේෙන්නේ නැහැ මොකක්දහම්බේන්නේ මොකක්ද ලැබෙන්නේ. අ මහභූත හතරි ක්‍රියාව ඒකන බුදුරජාන් වහන්සේ දේශනා කළේ රූපස්කන්දයට අයිති මහභූත හතරහා ඒ මහභූත හතර නිසා පවතින්න වඋපාදායරූප විෂ හතරක් එයි එකක් තමයි චක්කෝ ප්‍රසාධ රූපය අඳුන ගණඩි කිපු වචනය තර චක්කෝ ප්‍රසාධරූපය කියන්නේෙ පටවී ආපෝ චේචව්වායෝ වර්ණ ගන්ධ රස්ස ෝජ්ජ අටක් තියෙන තවත් දෙකත්තියනවා ශරීරයට ඇතින සක් කායප්‍ර සදරූපයේ පාලනය කරන්නේ මමන මේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කියන කාරණයක් තේරුම් ගත්තම ධයත්ය පාලනය කරන්නේ මමද ඇස? ඇැක මහබුත හතර ත මබුතහතර පාලි කරන මද අර ජීවිත ඉද්‍රිය රූපේ. ීවිත ඉන්ද්‍රියකන අධිපතිය. ජීවිතයට අධිපති. කවු කර්මයයි. කර්මය න මති සිතුරේ තර කර්මයයක් දක්වා මනස ගියකු හොමද. අරදම් පෙන්නවා ම කර්මයක් දක්වා මනස ගීහි. ජවන් හතයි තතාරම්මන දෙකයි. අර්මුණ පිරිගත්ත තීරණය කළ නිශ්චය කලා තමන් සතු කරගත්ත. හතක් ඇතිව නැතිවන අරමුණ තදිින්ගත් අ දෙකයි චේතන හෙවත් කර්මයයි. ඒකට කිව්වා චක්කූ සම්පස්සජ චේතනා චක්ැනෙ බාහිර රූපය දෙකන සහදසිිත කරුණතු න එකතු කළ ස්පර්ශය ඉස්පර්ශයන ේද බලවත්තු නට. අපි මෙතනදී එනට දැ ඇස කියන ධර්මතාවය ෙවත්ේ මහා භූතහරත් ඉබපද බිඳනවද. එකට හදකිනද මනසිදව පටවිධාතු ඉපදි බිඳෙන බව ඇහද කියන්න බැහැ ඇස කායයක් ගිහිල නො පොඩ්ඩ පොඩ නොපෙන යන කොටනං ඒත් පේන්නේ එකත් මනසිංහ ප දකගයි එහ නං මොකත් දිිපද බිඳ ඇසද පටවිධාතු ඉපද බිින්ඳනවද තේජෝදාත ඉපද බිඳනවාත් අයෝධාතු ඉපද ිඳනවාද අපෝධාතුව ඉපද බිඳවාද ඇස කියන වචන යයින් කරන අප මොක්කද මේ නිර්වාණ අවබෝධය කරගඩ නම් අපි අථර්ථයට යන්න ඕනේ සම්මුතිය බෑ එතකොට දැන් අපි තවත් ආකාරයකින් පැහැදිලි කරනවා ඒ තමයි පස්ස කියල එකක් තියනවා ඉස්පර්ශයසැකිව ස්පර්ශියයට පස්ස ේදනා කර එකක් තිය. තිීනොල් තියන වේදනා තිරෙක සොම්නස්සේදන දොමනස්සේදන මැදහත්ව වේදන කායික ස වේදන කායික දුක්කවේදන තියනවා. තර පස්ස කෙ එකක් තියන. ඉස්පර්ෂය. පසපච්චයා වේදනා ඉස්පර්ෂයයක් නෝනොත් වේදනාවක් ඇතිවෙන්නේ නෑ පැහැදිරනේ හොඳරම දන්නුවෙන් ස්පර්ෂයෙන් නැතු විදින්න. සංඥා හදුනග න්නත්බේ ස්පර්සයයක්කුුණ නැත්ත. යම්දයක් හඳුන ගන්න නගේ එක ඉස්පර්ස වෙන්න ඕෝනනි. න ඇර රූපයක් ඉස්පර්ස වෙන්න ඕනනි රූප හදුග. කනට සබ්දයක් ස්පර්සවෙෙන් ඕනි සබ්දිය හදුණනගැ. නැදද තරහ නාසයට ගඳසමදක් ඉස්පර්ස වෙන්න ඕනේ ගඳසුවද හඳුනග. දිවට රසයක් ඉස්පර්ස වෙන්න ඕනේ රසය හඳුනගන්. ශරීරයට සීතස ඉස්පර්සවෙෙන් ඕනනි සීතලද ප්‍රශ්නති කියලා දැනගන්න සිතක් ඇදී. තර හඳුන ගන් තොරන් ත ස්පර්ශය නිමේද මේ සංඥාවට ත අර සංස්කාරය එතකොට වේදනා සංඥාධික සංස්කාරයට ප්‍රත්්‍යය වන්න කොට ස්පර්ශය තමයි ඒ ප්‍ර්‍ය වෙලාතින් අරමුණ තදින් ගැන්න. තර පස්ස ඉපද බිඳෙනවා එකන් නාමධර්මයක් ඇතිව නැතිවෙනවද නැදද ඇති වෙන ශයෙන් නැති වෙන චිතක්ෂනේ. මතතියාග අර දහත එක කයියේ දාහත පෙන්වනිම රූපය කායිශ. තොර චිතක්ෂණයට ගත වෙන්නේ දාහතෙන්නේ එකයි. ඒයි දාහතත්තම රූපය ආයිශය. එක අ සිත් වැලම ක්‍රියාත්මක වනාම අ කර්මයයක් දක්වා සිත් පෙල ක්‍රියාත්මක වුනාම තමයි රූපය කායිස ඉටවැඩ මේ ලෝකෙ කිසිම රූපයකට ඊට වැඩි කාලයක් නැහැ රැදන්න ඒ කාලය තුළ එස්සියලුම රූප ඇතිව නැතියෙනවා. නත්‍ර පස්ස වේදනා සංඥා චේතනා හ සිත. දැ මෙ ක්‍රියාත්මකුණේ කොහෙද සිතේ ත්‍රවේදනාව ක්‍රියාත්මකුණනේ කොහෙද සිතේ. හඳුනාගත් ඒ සිතු විල්ලාම කොහෙද සිතේ. සංස්කාරය ගොඩනෙගුණේ කොහෙද. සිතේ සංස්කකාරික වේ කර්ම වලට කොහෙද ගොඩනැගුණන සිතේ. චිත එත සි සිතේ ක්‍රියාකාරය. කරුණු පහක්ති නවනේ. තර මේ කරුණු පහ. තක්යක් ඇතුව එක චිතක්ෂණය අතු ඉස්පර්ෂයත් ඉපද බිඳිනවා වේදනාවත් ඉපද බිඳෙනවා. සංඥාවත් චිතක්ෂයඇතුළ ඉපද බිඳිනවා. සංස්කාරයයක් චිතක්ෂයඇතුළ ඉපද බිඳනවා සිත චිතක්ෂණය අතුළ ඉපද බිඳවා තේරනවද කියන ගැඹුරුයිදැ මොක දැඥාය ක්‍රමාක්‍රමය ගැඹුරොට අපි සරලව එලා මේ පුළුවන් තර සරලව කියන්නේ තරන්න තේරුන් ගන්නන බෙදන්ලුවන. එතො සම් පඩිච්චන කියන සිතත් ඉපද බිඳනවා තීරණය කරපු සිතත් ඉපද බිඳවා. තමන්ට අයිති කරගන්න ඕන ක කියෙනති වෙච්ච සිතවිල්ල නිශ්චය කරපු සිතත් ඉපද බිඳවා. අර ජවන් හතත් ඉපද බිඳෙනවා. තදිින්ගත් ආරම්මණය චතක්ෂන දක්තුවල ඉපද බිදනවා මේවිදියට මෙනෙහි කරන්න මේවිදියට මැනෙහි කරට. ඒ විදියට මෙැනෙහි කරන කොට මකක් දවබෝධ වන් පරම සත්‍යය අවබෝධ. ඒතුළ නිත්‍යය කියෙලායි කවදාවව කෙනෙකුඩ අයිතිරණය කරඩ බැ නිත්ත්‍යේ ක කියළ ෝකදයක් පුළුවන් තිරණ කර්ඩ. ඒ දර්ශනය තුළ. අර බාහිරින් දැකලා අර බාහිර ලෝකයේ සිදුවෙන සිදුවම් වල වෙනස්වීම දැක්කලා අප අප අනිත්‍ය සරු සංස්කකාර් ධර්මය නිසානය මැරුණේ හැමතේ. නමු අපි ආය සත්්‍ය පුද්ගල සඥාවට වැටෙන වනීද. නැවත පු්චල සඥාවට වැටිෙනවනේ කෙනෙක් පිළිබඳ. තොර කෙනෙක් පිළිබඳව හිතනකොටම අපේ සිත දිට්ටියට වැටිල ඉවරයි. ජැන වැරදිී දර්ශනය ඒ පුද්ගලයනි මැරුන් දැගේ පුද්චලයද මැරුණේ නේ. කොහොමද මරණය සිද්ධුවන අර පස්ස වේදනා සංඥා චේතනා හා සිතේ ක්‍රියාකාරිත්්‍යය නැතිවනාද නැ අර පිළිගැනීමේ සිත දන්නේ තීරණය කිරීම සිතත් දෙන්නේ එද වඩ අරමුණ නිශ්චයෙක් තමන් සතුකර ගැනීමේ සිතත් නෑ අ ජවනුත් න තදාරම්මන සිදත්නෑ දැ ඒතමොට පුච්චලයද අභාාවය සිද්ධ වනේ අර සිතුවී ලිවල ක්‍රියාකාරිත්තුවය ද නැවතුනේ සත්‍යය වශයෙන් සිද්ධනනි මොකත් ඒක ඇැබේ පරීක්ෂණයඇ තුරින් තහවුරු කර ග්ඩ ඕනනි එ පරීක්ෂණයට කියනවා භාවනා කියලා. ඒ කරන පරීක්ෂණයට මොකක්ද කියෙන් බහාවන ඒ වාඩිවෙලා කරන්න පුළුව හිටගෙන කරන්න පුල පරීක්ෂණය ඇවිදිමින් කරන්න පුළුව වැතිරිලා කරන්නත් පුළුවන් බැරිද අවශ්‍ය කරන්න මකන් අවබෝධය. පිනිසා භාවනාවට බයවෙන් දෙපා. මේ සතර ීරියවෙන් ඕන ඉරියව්වා පවත්වන්න පුළුවන්. නිවැරදි ක්‍රියාව අවබෝධ කරගණ්ඩයි අවශ්‍ය කරන්නේ. මොකක් ද නිවැරදි ක්‍රියාව දුකයි කියනක්. දැම්ම පෙන්න නවා මේ දුකට අයිතියෙන් රම මේ නිරාන්තරයේ ඉපද බිඳනෙන නවා සැපයිද දුකයිද මහි ඒක මහා වදයක් නෙමීද නිරන්තරේ ඇතිවනසනන ති වෙන. එතකොට මම කියන ස්භාාවින් සුන්‍යය නැද්ද අර උඩුකරුවස් ඉන්න ලදරුව කියන සභාවෙන් සුන්්‍ය නැද්ද ළමේ කියන සිස්වභාාව සුන්‍ය නැද්ද හි සුන්යගැන් හි ඇ තියන වේගෙන් සිදුව වන ක්‍රියාවක් ඒකද කිනೆ ಲಮද්ද. ಲದරು ವද್ද. ಸස්್ರಯಕಿನ ಮොකತ.ಪටವಿ ಆಪ ತಚ ವಾಯෝ ಮ ಭೂತ ಹತರೆ ಕ್ರಯ ವක්್ತಿවා.ಪටವಿದ ಇ್ದ ಬಿඳಿනවා. ಆಪದತತ ತ್ದ ಬಿಿනවා ತುದ್ದತ ತಿ್ಪದ ಬಿඳಿනවා ವಯದಾතුತ ತಿಪದ ಬಿ. ಕೆಸ್ ತ ನವ ಹರ ಮී. ස්වාම පරිම ෙ ලදර ගෙතිෙනවා. ළමයා ගෙතිෙනවාන. මැදි වයිස කෙනා ගෙත් තිෙනවානි. වය රද කෙනනා ගෙත් තියෙනවාද නෙද. එකේ ඔක්කොම කෙස්ද තියෙන්නේ පටವධාතු ප බිඳන තේජෝදාතු ඉපද බිඳනවා යෝධාතු ඉපද බිඳනවා පටවිධාතු ධාතු ತ ෝධාතු ವයෝධාතු ඉපද බිඳනවාද ර ೆಸ್ಲ ක්‍රಯವද තියන්නේ. දර්ශනය වැරදි නීද. එන නිවැරදි දර්ශනය මකන් ධාතුහතර ක්‍රියාව. ඔෞධන. ඒකට ලදුරෙ කඇතුරාට් කලා මනසින්. ති වැරදි. ඒකට ළමයක් ඇතුළත් කළා මනසින්. ඒකට තරුණ කෙනෙක් කඇතුලත් කරා මනසින්. මැදි වශ කෙනෙක් කඇතුළත් කරා මනසින්. වයවෞරද කෙනෙක් ඇතුලත් කරා මනසි. ස්ත්‍රියක් ඇතුළත් කලාා මනසින් පුරුෂයක ඇතුළත් කලාා මනසි ආත්මයක් ඇතුරු කළම් මානසින් නැද්ද දැන් අර කෙස්සල තියන්නේ දඩ ඇතිව නැතිවනස්භාවයක්ද ඒක අනුගත කරගඩක සිතට ඒක සිට අනුගත කරගන්න හැබයි සහතික කරගඩ ඕනි සහතික වෙලා නෑතාව සහතික කරගන්න කොහොමද අතිීතේටයන්ට කෙස් ගහ නෑමැති මේ ධර්මතාවය පටවි්‍යාපෝ තේචෝවායෝ එදට අතී කෙස්ගහක් තිබුණද පටවිධාතුව ඉපද බිඳුනා තෝ පටවිධාතු ඉපද බිඳුනාා ආපෝධාත ඉපද බිඳුනා තේජෝධාතුව ඉපද බිඳුනා වායෝධාතව ඉපද බිඳුනද නැද්ද. අතී තිබ කෙසිද දකනතා කල් දිකි. අතීතය මත්තයට දාළතිීදී නැදද රතත හිටේ මමද කියන ගැටලු විසඳ ග්ඩුවෝනි. මොකද අපි අතීතය පිළිබඳව කල්පනා කරන නැද්ද තමන්ගේ ළමාකාලිය කල්පනා වෙන්න ඇද්දද කල්පනා කරනන ළමාකාල කල්පනා කරන්නේ පුද්ජලය හැටියයටද අර පඩවීපෝ තේචෝවායෝ කියන ධර්මතා හතර ඉපද බිඳුණු හැටියට ද කල්පනා කරන. පටවාප තේචෝවායෝ කියන ධර්මතාහත් රාතීතයත් මේ විදදිහට ඉපද බිඳුනාා ද නැද්ද දොරලා මෙද හිටි තමගලා මකාලය ඇති තර ක්‍රියාවත් තිබ්බත් එනම් පෙරභවේමකද්ද තිබබි දෙක වර්මාන භවන් අපි අතිීතයට දාල විසඳ ගන්න ඉස්සේල්ල එනම් පඩවිධාත්වය ඉපද බිඳර. ආධාතව ඉපද බිඳුනා තේජෝදධාතය ඉපද බිගන වායෝධා එතට ළම කාලක තරුණ කාලයක් ව මැදිවයසක්කෝ මහළුව ඇසක්කෝ ඒතමයි ආත්ම සභාවෙන් සුනඥයකිීවේ ආත්මයක ව ආත්මයකට අයිුති දෙයන් නෙමී මේ ක්‍රියාවේස්භාාවය අවබෝධ කරගන්ඩ ඒනන්ගේ සෑම මොහොතකම ඇතිවන් නැතිවෙනද එන අති තයටට දාල පිවිි්ඳ ගත්තා අතිතේ තිබ්බේ එපති බිඳින සභාවයක් මොනමේද සතර මහදාහතුන්ගේ. හැබැ ඒ කාර කෙස්ලිග විතරක් පරීක්ෂා කල් ලබැහැ අරුණු දෙශය එකක් කිව්වේ කටයි. කරුණු දෙශය එකක් දිගැහැර ලතිෙනවා. පතු මහිත ලියගෙන තේ තිමවිතයි දෙශය එකක් තියෙනවා අත් ය් එක අරයගෙන ලියාග කරපවිසිටක්. द्वारा यर्मणुहाय विज्ञान स्पर्श है वेदना है, है संज्ञा यचेतना विचार हतर्क स्कंद यकंदप आयतन दुहक धातुद कनुपकुटस्थिखा इंद्रियतु न बव नमिया पठित उपाध्यांगदोलहां कटस्थी बेदलबला ්ලයකුට හෝ ද්ජලයකුට අයිතිද කියන මොකදද ආත්මයට දා්ඩ පුළුවන් කියන එක මගගම්ම ගඥාන දර්ශනය විශුද්ධියය නොමග අන්නෙපා දැන් ගේ දැන් එලන මඟට නිවරදි මඟට එන්ලෝනි ඇයි මෙච්චර කල් නොමග ගිය එ නොමග ගිය නිසාපිත් තාම දුක භාජනය වෙලායින්නේ දුකට ඇතු ලත් කල් ලා තියෙන්නේ මේකන්ඳ පං්ච කියය සපයි කියල හිතනවාද සැපැයි කියල හිතන වනා එක වැරදිී ඇයි වැරදියන්. අර සැනයක් සණයක් පාස එපද බිඳන සභාවය සැපයි කිය නොද කවරුුවන් එන ඥානක් ඥානනේ බුදුරජාණන්ට ඥාන පහල වන විද්‍යාව පහලෝන ප්‍රඥාව පහලෝන ආලෝකය පහලෝ එම කිවන පඥඥද පා චක්කොංහොද පාදි ඥානංහොද පා විද්්‍යාාවද පාද ඒම කිවේ නිවැරදිව දැක්කා සම්මාදිිට්ටි නිවැරදිව කල්පනා කර සම්මා සංකක් ඒ අනුව සම්මාවාචා සම්මමා කම්මන්ත සමාච්චීව සමවායාම සම්ම සති සම්ම සමාදී සම්ම ඥාට සම්ම විමුක්ති අග දහය ඒග දහයි යුක්ත පුච්චලයට මකක්ද කිය රාතන් වහන්සේ දැපිතා මෙහෙමවාවිනෑ ඒ නැ. දර්ශනය වැරදි එනම් දැත කොට අතීතය එනං රූපස්කන්දය චක්කෝ ප්‍රසාධ රූපය දලා ඒ විසියාටට ම බෙදල බලට ඇතිව නැතිවෙනවද කොහමද ඇතිව නැතිවෙන්නේ ඉපද බිඳ ඉපද බිඳෙන ඒ අවබෝධ කරගන්න ඥානයට කියන උද්‍යව ඥානය උදයව ඥා දැ අපි නාම රූපාශයෙන් වෙන් කරගෙනය හේතු පලහම බලනය ඇැේ අයිත අපි බලන්න ඕන මේක හේතු පලවලට දාලා මොකද නැත්තන් නැවත නැවත දික්කයට වැටෙන හේතු පලවලට දාලා කොහොමද බලන්නේ දැතුර මේ රූපස්කන්දයන ක්‍රියාත්මක වන්න පටවි්‍යාපෝත්තයේ චෝවායි ද රූපස්කාන්දයට ක්‍රියාත්මක වෙන්න නම් සිත ඕනෙන සිත නැතුව ක්‍රියාත්මක වෙන්න බැහන් සිතේ ක්‍රියාකාරරිත්‍යය ඕනේ දැනද ඕනේ. සිතේ ක්‍රාකාරිත්්‍යහා රූපශ්කන්දය ක්‍රියාකාරිීත්තයට මොකන්ද කියන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක් වත් හරිද එකනේ දැත්ත සිතටකි වේ නාම පට ව්‍යාපොත්තේ චෝවායෝකව රූප දෙකන මේද මේ ක්‍රියාත්මක ත බුදුරජාණන්සේ පැහැදිරීම දේශනා කරා ඊට වඩාදයක් හොයන් දෙපා හම්බේන්නේ මොනාට වඩා දදද නාම රූප දෙකට වඩා දෙයක්. ඕනම දෙයක් අරගණ්ඩ ඔය ධර්මතා දෙක තුළට ඇතුළත් කරන්න පුළුවන්. පුළුවන්න බලන්ට තවත් එකක් නෑ හම්බේන්නේ. සිතහා සිතුවෙලි අනි සියල මේවා මහභූත හතර ඒනනි මහභූත හතර නිසා පවතින්න උපාදාය රප කිවේ එනම් අපේ සිතරතාම අනුගත වෙලා නෑනී එහරම් අපේ එතුකොඩ අතීතය පිළිබඳව හිතල විෂඳ ගණ්ඩෝනේ දුර අතීතයේට පුච්චල එක්නමේනි ක්‍රියාවදදනෙ එකට අතීතය අපි වින්ද වේදනා පිළිබඳව කල්පනා කරන අතීතය මෙන්න මේ විදිහට මං වින්ද එම කල්පනා කරන්නඇ කල්පනාර පුංචිකාලේ මං හරි සතුටින් ගතකර ළම කාලේ මගේ තරුණ කාල මං බොහම සතුටින් ගත කලා එම නැත්තම්ම බොෝම දුක් විද යිකව බොම දක්ව දරුව හදන්න මෙම නැත්ත මේ තත්්චට එන්න යමක්කමක් උපිය සපේ දුක්විෙන් දකවර ධර ක්‍රියාවක්ද තිබබි. හරි එතකොටද විඳීම කිිප්පිලි බඳව අතීතයේ විඳපු පුච්චලයකන්නවාද එම නැත්තම් පස්සපච්චා වේදනාද ස්පර්ශයන නිසා විඳීමේ සිතක් හැදුනද මම විින්දද. මකද අතීතයේ පිඩි බඳව කල්පනාරල මත්තය නැතිකර ගණ්ඩෝනි දතීතයේ ඉස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදවාද මමදවිින්දිී මමවිදින අතිී ස්පර්ෂය නිසා සිතක් හැදවා එහගේ තර සිතේ ක්‍රියාකාරරිත්තයතිීනනි ඕ එතුරද මේතන ක්‍රියාත්මකනිද බලන අපි දදුක රිත ට චරා ස අත් න අබෝධ කරග ආෝ ප්‍රහහින කරන්නත් ඕනි කෙෙස්සල් ක්‍රියාත්මක වෙන්ඩ නොදී අන්ඩත් ෝනි අපි වර්තමානය ඉස්සල්ල ප්‍රහණය කරන්න කෙලෙස් කෙෙස්ටික අවසන් කරගට කලේෂශ පරි නිර්වා ඉට පස්ස ස්කද පරිනිර්වාණය වෙන් ඉස්සල්ල අවසන් කරගන්නඩෝරි ඉස්කධ පරිනිර්වාණය එ කලේෂ පරිනිර්වාණය මොකද කෙලෙස් නිසානයේ කර්ම කරන්නේ හර්ම නිසානේ විපාග පිණිස නැවත සකස්සයන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාමයින් කරගන්නඕන කෙලෙස්. ඒනන් එතුකට අපි පරීක්ෂණය තුළින් තහවුරු කරගණ්ඩෝනනි බලඩෝන අපි මේ යන ගමනේ අපි කෙල්ලෙසුත් අයින් වෙන වද කියන එක . තතුර නාම රූපදකේ ක්‍රියාාවක් නේ දතියන්නේ. කෙලෙස් කියන නාමධර්මයන්නේ තන්නාව කියන්නේ නාමධර්මය අවිද්‍යාව කියනෙත් නාම ධර්මය. උපාධානය කියන්නෙ නාමධර්මය ධර්මතාතුන තමයි කෙලෙස් ඔය ධර්මතා තුන්න නිසා තමයි එදදස් පන්සියක් කටගන්න. ඔය ධර්මතාතුනේ ක්‍රියාකාරයත්තු අයිංකරගණඩ පුළුවන්න්නම් වර්තමාන භවේ ඔය එදදස් පන්සියම වැටෙනවා තේරනවත් එහන්ද නාම රූප දෙකේ ක්‍රියාවන්න මේදමේ තියෙන්නේ නාමරුපච්චා සලා එතන නැද්ද සලා එතන පච්චා පස පච්චමීතන වේදනා පච්චා ප්‍රත්යයි තන්නා තන්නා පච්චා උපාදාන ඔපාධන පච්චා බව බාපච්චා දැමක හම්බේ දැතද හම්බේ නක මැති දවල්න්නේේද ඒ අක මැත්තේ මොකටද දුකට නැද්ද. දෙතරම නාම රූප දෙකේ ක්‍රියාවලියට කොච්ච රාශද නාමයට කෝච තක්ෂණය රූපියයට චිතක්ෂණ දාහතයි අරස් චිත්තවීතිය කාශය රූපයට. අවිද්‍යාව කියන සිතු විල්ලත් ිපද බිඳනවාද ඇතිව නැතිව නෝද. තෘෂ්නාව කියන සිතු විල්ලත් ඇතිව නැතිවෙන වාද. උපාධානය කිය සිතු විල්ලත් ඇතිව නතිවෙන නොද නිත්‍ය ධනිච්චේ. දැන් එකකට එකක් ගලපල බැලුවා නැවත්වය කොහට දුඒ ජාමාර? දැමේ නමරූපදක ක්‍රියාවට ඉඩදීලා දන් ජරාමරණ උරුම කරගෙන නැද්ද ජරාමාරණ විතර දාය මිච්‍ර දවස සෝකයක් එහි මආවිමනෙ කනගාටන් දෑසිෙන් කඳුල් ගැලුවම නැද්ද ගැලුව ඒක බුදුරජාණන් වස දේශනා කරන්න මහනෙන් නප මෑනියන් නැතිවෙලා මේ සංසාරය එක පුංච්චදේගේ අම්ම නැතිවෙලා එඒනෙන් හදතු ඇතිවෙච්ච් ෝකය නිසා දෑසින් ගලාගෙනගිය කඳලුම වැඩි මාසාගර චලය අඩුයි. ඇතුර වර්මාන භවිත් ඇඩුව නැද. සෝක කනගාටු හැඩිීම් දුක්ක දෝම නස්්‍යයන් ද උරුම කරගත්තා. ඇයි උරුම කරගත්ත. නාම රූප දෙකේ ක්‍රියාවලියට ඉඩ දුන්නවෙච්චරකායි. නාම රූප දෙකේ ක්‍රියාවල්ලිය සහමුලින් නැවත්තුවාන නැවත්ත නොහට ගන්න තැනට අඩනවද. ඇ ඒකන බුදුරජාන් එත වඩ එහ නංදැන් දුක කියනක කාර්ය සත්‍යයද නැද්ද ච සත්ත අවබෝධ කරගන්න එ වඩ දැන් අපි කෙ කෙලෙස්්‍රාත්මක වන්න දෙන්නෙත්න ඇ කෙලෙස්වල සභවත් අපි තේරුම් අරගෙන අවබෝධ කරගන යන්නේ එතකොට ආශ්‍ර වයිගෙන කාමආශ්‍රව රූපය පිළිගන්නන්නේ කාමාශ්‍රවෙන් නැද්ද කාම කියනි කැමති ආශ්‍රව කියන්න එලනවා එලන හිදන්නේ රූපය පිළිගත්ත සම්පටිච්චන සන්තීරණ ත කාමාශ්‍රව නැද්ද එතවට පිළිගත්තා සම්පිච්ච තීරණය කළ නිශ්චය කරා තමන්ට ගණ්ඩුවන කාමාස්ශ්‍රම නෙමීද පිළිගන්න නෑන කවුද අරාතන් වහන්සේ එනි ැයි නෝන කෙන පිළිගන්න අරමුණ පිළිගන්නවා තොර සම්පඩච්චන සන්දීරණ වොට්ට පන ජවන් හතයි තදාරම්මන දෙකයි කර්මයයි ඒහදාගත්ත කර්මයයක්. තර පුද්ජලේද මේ කර්මය හැදී එමන තසිට විල්ලක් විතරයිද ඒකත් ඇතිම නැතිවෙනවාද ඒකත් ඉපද බිඳන වද නැද්ද ඇයි මීටික තේරුම් ගන්නමාරු හැබ ඒකට සතිහා යෝනිසෝ මනසි කාරයෝන ඒ නැති යන්න බේ? ද මෙච්ර වෙලාවක් මේ විභාග කරපු ධර්ම කොහමද දැකගන්නේ කොහොමද දැනගන්න. ධර්මතා දෙකක් ඕන දැනැදද මොකක්ද සතිහායෝනි සොමනසිකාරය. ඒටකෙන් තොරෝ මේ දැනගන්න පුළුවන්ද දකගන්න පුළුවන්ද. එන බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරිද නිවැරදිද සතිහායෝනි ොමමාන සිකාරය. ්‍රතජාන පු්ල ආර්ය පු්චල ෝඩ පත් කරන්නේ සතිහා යෝනි සෝමනසි කාරය ඒ දෙක ධර්මතා දෙකන තුබේ සමතහා විපස්සනා දෙක නාමරූප දෙකේ නිවැරදි අවබෝධය හා අවිද්‍යාෘශ්නා ප්‍රහාාණය ප්‍රෘථජ්‍යාන පුච්චලේ ආරය පුච්චලේ බොඩ පත් කරනවා මයි නැද්ද අදේ ධර්මදේශන අවසන් කනදට කා පැක කාලයක්නති පැහැදිලි ද කියපයෝ ගැම්ඹුරුයි හැ ඔයකට තේරුම් ගඩ පුළුවන් ඇයි උසස්සූ මනසක්තියනවා. එයට මනුස්්‍යය කියනවා. මනුෂ්‍යය කියනෙ. උසස්ස වූ මනසක්තියන හින්ද. ඒ බුදුරජාණන් වහන්සේම් දේශනනා කල ති ශෙල්ලාම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන කාණ්ද පස්දන කිස්ස හැන්තියාගෙන දේශනා කළ දන්න වන ඇති මනුස්්‍යයන්ටන බුදු වෙ යිස්ස දන දීවෝකට ඇනති බිනිස්සල දෙවියන්ට බණ කිය. ඒනස්ට යවා සස්සු මනසක් තියනවා නිෙලුම් මද මඩේ ඉපදිලා තිය. හටකත්තේ මඩි හැබයි එක නටුව ක්‍රමක් ක්‍රමයෙන් එනවා. අපිත් මඩ මේ ඉන්න කෙලෙස් මඩි නටු ඒනවා ක්‍රම ක්‍රමෙන් ඇවිල්ල ජලයෙන් ගොඩට එනවා උඩට ඇවිල්ල ලස්සනට පපෙනවා. පපිල පලාතම සෝන්ඳහමනවා. ඒ ප්‍රථඥාන ්‍රභාවය තමයි අරම් මඩ. අපි ක්‍රම ක්‍රමයෙන් එනවා ඒ ප්‍රක්ජා ස්වභාවෙන්. क्रमेंगे टला ल पिपला पलातम सोधा बराण आर्य भावे केलेस ने पැहदिरी दपी अै धर्म दे सेना वावसन करना